මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු නොවූ ආකාරයේ ඉපැරණි ලෙන් චිත්‍ර සමූහයක් ඌව කරඳුගල ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා. සංගවීගේ හෙළ ඉතිහාසය සොයා ටීවී දෙරණ නිෂ්පාදනය කරන හෙළ වංශයේ වැඩසටහන වෙනුවෙන් සිදු කළ ගවේෂණයකදී මෙම සිතුවම් හමු වුණා. ඌව පළාතේ ඇල්ල කරඳුගල ප්‍රදේශයේ පිහිටි කඳු මුදුනක මෙම චිත්‍ර සටහන් සහිත ගල්ලෙන පිහිටා තිබෙනවා. මහ වනය තුළ පැය පහක පමණ දුෂ්කර ගමනකින් අනතුරුව ටීවී දෙරණ ගවේෂණ කණ්ඩායම මෙම ස්ථානයට ළඟා වුණා. මේ ඌව පළාතේ හැල්ල වැල්ලවයි මාර්ගයේ කරඳගොල්ල ගමට අයත් එක්තරා සුවිශේෂී ගිරිසිකරයක්. අප එහි නම ඔබට හරියට කියන්නේ නැත්තේ මේවා තවදුරටත් ආරක්ෂා විය යුතු නිසා. අප ඔබට ඉදිරියේදී මේවා හෙළිකරන්න සූදානම්. මේ ස්ථානයේ තිබෙන විශේෂත්වය මේ අපට සුවිශේෂී සිතුවම් ගණනාවක් දක්නට ලැබෙනවා. ගල් බිත්තියක රතු පැහැයෙන් වර්ණගන්වා ඇති සිතුවම් අතර මිනිස් අත්සටහන් පැහැදිලිව දැකගත හැකි. සෙසු චිත්‍ර සටහන් අතර පියාඹන ඉරියව් සහිත පක්ෂීන් සහ විශාල උරග විශේෂයයි සිතිය හැකි රූප සටහන් දක්නට ලැබෙනවා. ඒ වගේ ලෙන් චිත්‍ර මීට කලින් හොයාගත්ත බවක් දකින්නට ඇත්තේ නැහැ. අර අමුතු විදිහේ යෝධ කුරුල්ලෙකුගේ ස්වරූපයක් තියෙන ඩයිනසෝස්ට සමාන රූප මොනවද කියන එක තවදුරටත් සොයා බැලීමට සිද්ධ වෙනවා. කිසියම් දියුණු තත්ත්වයකට ආපු ශිෂ්ටාචාරයට පත්වෙච්ච මානවයෙක් තමයි මේ විදිහේ චිත්‍රයක් ඇඳීම සිද්ධ කරන්නේ. කොහොම හරි මේ සතාව දැක්ක මිනිහෙක් තමයි ඇත්ත මිනිස්සුන් විසින් තමයි මේක ඇඳලා තියෙන්නේ. ලංකාවේ අවුරුදු 32000 පරණ මානවයින්ගේ ඇටසැකිලි හම්බෙලා තියෙනවා. අර පාහියන් ගල හැම 32000ක් ඊළඟ 125000ක් පරණ මානව ඇටසැකිලි බුන්දල හම්බෙලා තියෙනවා. ඉතින් ඒ යුගය දක්වා හෝ ඊටත් වඩා 125000කට වඩා පැරණි වෙන්නට ඕන මේ චිත්‍රම. ඉතින් මේක චලන චිත්‍රයක් තියෙනවා. මේ කුරුල්ල පියාඹනවා ඇඳලා තියෙනවා මුකුරු. ඉතින් මේ චලන චිත්‍රය කොහෙද පටන් ගන්න? මේ දෙරණ පරිශ්‍රණ කණ්ඩායම විසින් මේ සොයාගෙන තියෙන දේ අවුරුදු ලක්ෂ ගානකට එහා යනවා කියලා මට හිතෙනවා. මේ හොයාගෙන තියෙන දේ මුළු ලංකා ඉතිහාසයේ පමණක් නෙමෙයි ලෝක ඉතිහාසෙත් වෙනස් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. හැබැයි ඉතිහාසඥයෝ කොයි විදිහට මේක දිහා බලයිද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ගල්ගොහවේ පියස්ස මීට වඩා ඉදිරිපසට නිරාති වෙන්නට ඇති. අපට පේනවා කාලයගේ ඇවෑමෙන් මේ ගල්පතුරු ගැලවී ගිය ස්වභාවයක්. දැන් මේ චිත්‍රවලට අපි අවධානය යොමු කළොත් මේ සමස්ත ගල් තලාවෙම සිතුවම් අපට දක්නට ලැබෙනවා. නමුත් මේ දිශාවට වන්නට වැස්සට සේදමින් අවුවට වේලමින් මේ තිබූ සිතුවම් විශාල ප්‍රමාණයක් විනාශමුඛයට ගොස් තිබෙනවා. ඉන් ශේෂ වූ සිතුවම් කිහිපයක් පමණක් මේ පැත්තේ අපට දක්නට ලැබෙනවා. ඒත් එක්ක අප මේ ගල පුරාවටම දකින සිතුවම් වලින් දැනට අපට ඉතා විශේෂයෙන් ඉතා පැහැදිලිව දක්නට ලැබෙන්නේ මේ දිශාවේ තිබෙන සිතුවම් පමණයි. මේවාට පුරාවිද්‍යා ඇස නිතැතින්ම යොමු විය යුතුයි. මේවා සංරක්ෂණය කිරීම සඳහා මේ ඉතිහාසයේ සොයා යාම සඳහා ඔවුන් මීට වඩා යහුසුළු විය යුතුයි. මීට වඩා උනන්දු විය යුතුයි අප විශ්වාස කරනවා. හෙළ වංශය තුළින් අප කියන්නට උත්සාහ කරන්නේ අපට විජයට එහා ගිය මහ දැවැන්ත හෙළ ශිෂ්ටාචාරයක් තිබෙන බවයි.